මගේ ආදරණීය පොළොන්නරුව ජනතාවගෙන් අවසරයි. මම වැඩි වෙලා කතා කරන්නේ නැහැ. වැස්සනම් නතර වුණා නේද? පොඩි පොදක් ගියේ. නමුත් මම තමුන් නාසලට කියන්න ඕන. රතු මල්ලිලා මොන කෙරුවත් මේ කොටි ගාවත්තේ සද්දාති සාමුදුරුව මරපෝ කොළොන්නරුව ජනතාව ඒ රතු මල්ලිලට ඡන්දේ දෙන්නේ නැහැ කියනක මම තමුන් නාසලට කියන්න ඕන. අනුරයාව සුමාන දෙයකට කලින් කොටිකාවත් අන්දිය සූගාලා 200යි. හරිද? ඊළඟට ඊයේ මුස්ලිම් එකමුතුවක් කියලා දියන්න ආවා. 50ක්වත් නැහැ, ෆොටෝත් නැහැ හඳුරුවනේ. හරිද? ආවා මේට ගන්න. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ එකක් මතක තියාගන්න. 2015 දී මේ මැතිවරණ කොට්ටාසය අපි එක්සත් ජාතික පක්ෂය දිනන්න ඡන්ද 1000කින් දිනවල දුන්නේ. මෙදා 21 වෙනිදාට වැඩි ඡන්ද 25000කින් සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඔබතුමන්ලාගේ හයියෙන් දිනවනවා කියන කියන්න ඕන. අපි කැන්වසින් වට දෙකම ගිහිල් ඉවරයි. පොකට් මීටින් 150ක් කරලා ඉවරයි. නේද? නේද? අපි කොළොන්නාවට ඊළඟ අවුරුදු පහේ කරන වැඩ ටික ලිඛිතව හැම ගෙදරකටම දීලා ඉවරයි. එනිසා ගරු නායකතුමනි, ඔබතුමා මේ රටේ ජනාධිපති වෙච්චවහම අපි කරන පළවෙනි වැඩ තමයි කොළොන්නාව නගරය මුල් ඒරියාව නව නගරය ලංකාවේ ස්මාර්ට් නගර බවට අලුතින් මාදනවා කියන කියන්න ඕන. ලිඛිතව දීලා තියෙනවා. හරිද? දෙවැනි එක තමයි මේ ලෝ ලෙවල් පාරමම හැදුවාගේ නේද? IDH කොළොන්නාව පාරත් අඹතලේ මේ ග්‍රෑන්ඩ් පාස් පාරත් මන්තිරතුලට හදලා මුළු කොළොන්නාවම වාණිජ නගරය බවට පත් කරනවා කියන කියන්න ඕන. ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ මුල් ඒරියාව රාහුල විද්‍යාලය, සේදවත සිද්ධාර්ථ විද්‍යාලය, එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලය, රාජසිංහ විද්‍යාලය ඊයලපලේ ජාතික පාසල් බවට පත් කරලා ත්‍රිවිලලන තාත්තගේ පුතා විශ්වවිද්‍යාලන මට්ටමට ගේනවා. ඒ වගේම මේ මීතර මුල්ල බස් ඩිපෝව එතනින් අයින් කරලා මේ කොළොන්නාවේ දරුවන්ට කොළඹ DSA නානාග විද්‍යාලය වගේ ත්‍රිභාෂා පාසලක් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් හදනවා කියන කියන්න ඕන. ඊළඟ එක තමයි IDH රෝල මා රෝල දක්වා පරිවර්තනය කරලා ඔබතුමන්ලාට මතක ඇති 2016 මිලිමීටර 180ට වහිද්දී මහගම් වතුරක් ආවා. මේ පාර මිලිමීටර 450ට වහිද්දී සුළු ගම් වතුරක් ආවා. අපි පොම්පාගාර හැදුවා, ගේට්ටු හැදුවා, ඇලමාර්ග හැදුවා. ආණ්ඩුව පෙරළුණායින් පස්සේ ඉතුරුලා තියෙනවා පොඩ්ඩක්. මම ඒක නායකතුමා ගෙනල්ලා පෙන්නලා තියෙන්නේ. ඒ නිසා අපි 21 වෙනිදාට දිනලා ආණ්ඩුව පිට වුවාම සජිත් ප්‍රේමදාස මැතිතුමා එකඟ වෙච්ච පරිදි බෝධිය පටුමගේ කළුපාළම ගාවයි පොම්පාගාර දෙකක් හදලා වැහි වතුර ගම් වතුර සම්පූර්ණයෙන්ම පාලනය කරනවා කියන්න ඕන. ඒ නිසා අවසාන එක තමයි ඔබතුමාලා දන්නවා මිලියන 25000කට අපි වැඩ කෙරුවා. ඒ නිසා මේ කොළොන්නාව ආසනේ ඉතුරු වෙලා තියෙන හැම පාරක්ම පාලමක්ම බෝක්කුවක්ම හදනවා වගේම නිවාස අධිකාරියයි නාගරික සංවර්ධන අධිකාරියයි දාලා මේ කොළොන්නාවේ ජීවත් වෙන අනුපෞල්ලාබීන් එකගෙදර පෞල් දෙක තුන ජීවත් වෙන අය වෙනුවෙන් වර්ගඩි 850 මල් නිවාස යෝජනා ක්‍රම අපි ගෙනල්ලා හැම කෙනාටම ගෙයක් ලබා දෙනවා කියන කියන්න ඕන. ඒ කියන්නේ මේ කොළොන්නාවේ ජීවත් වෙන හැම කෙනාටම ගේක උරුමය ලබා දෙනවා වගේම හැම දරුවෙකුටම ඉහළ අධ්‍යාපනය ලබා දෙනවා වගේම හැම පුරවැසියෙකුටම හොඳ සෞඛ්‍යයක් ලබා දෙනවා වගේම වාණිජ කොළොන්නාව බවට පත් කරලා හැම කෙනාගේම අතමිට මුදල් මේ සැරිසරන ඒ වගේම අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් කොළොන්නාවක් 21 වෙනිදා ඉඳලා ආරම්භ කරනවා කියන කියන්න ඕන. ඒ නිසා අවසාන වශයෙන් මේ මැතිවරණයේදී මේ 1-2-3 කතා මොකුත් නැහැ. රනිල් වික්‍රමසිංහ UNP එක විනාශ කරා. ඒ නිසා UNP එකේ ඉතුරුලා ඉන්න 249,000ටම ආරාධනා කරනවා අපි සැබෑ UNP වැඩපිළිවෙල මහාමාන්‍ය DS සේනානායක, ඩඩ්ලි සේනානායක, JR ජයවර්ධන ප්‍රේමදාස මැතිතුමාගේ වැඩපිළිවෙල තියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාව. ඒ නිසා එන්න හැමෝම පෝට්ටු ඈත් ඇවිල්ලා එකතු වෙලා ඉන්නවා. ඒ වගේම UNP කාර්ය ඔක්කොටම අපි ආරාධනා කරනවා 21 වෙනිදාට ඇවිල්ලා
දුරගතන ඉදිරියේ කතිර ගහලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව මේ රටේ සැමට ජනපති බවට පත් කරන ලෙස ඉල්ලා සිටින්මින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.